පින්වත් හැම දිනාටම වාසනාවන්ත පින්වත්නි, අවියට බලයට සවියට යටපත් නොවන පාලනය නොවන අපේ හිත එකම එක වචනයකට යටපත් කරගන්නට හැකියාව තිබෙනවා. ඒ වචනය තමයි නිර්මල වූ සම්බුද්ධ වචනය. ඒ සම්බුද්ධ වචනය බිඳෙන් බිඳ පැය 24 පුරාවටම ඔබේ දෙසවනට ඔබේ දෙනුවරට දායාද කරන බෞද්ධ ආරූප වාහිනිය සූදානම් වෙනවා. මේ පැයට નિયમિત සද්ධර්මානුශාසනාව ඔබට දායාද කරන්නට වාසනාවන්ත පින්වත්නි, අද මේ මහා ධර්ම දානමය පින්කම සිදු කරන්නට අපගේ කාරුණික ආරාධනා පිළිඅරගෙන සුපුරුදු පරිද්දෙන් බෞද්ධ හා මාධ්‍ය ජාලයට නිරන්තරයෙන්ම වැඩම කරන විචිත්‍රවත් ධර්ම කථිකයන්න් වහන්සේ පූජනීය කෝරළයාගම සරණතිස්ස අපේ පින්වත් ස්වාමින් වහන්සේ අද ධර්ම සභා මණ්ඩපයේ ගෞරවයෙන් වැඩම කරන්නට එතුමා. අපි ගරු කටයුතු දේශකයන්න් වහන්සේව ශීර්ෂාභිමානයෙන් යුක්තව දෙපා නැමද සාදු නාදනම්වා ගෞරවයෙන් යුක්තව පිළිගනිමු. සාදු සාදු සාදු. අද සද්ධර්ම දේශනාව සඳහා තමගේ බැතිබර පූර්ණ දායකත්වය ලබා දෙන්නේ ගාමිණී මොණසිංහ මහත්මාව දහනම පවුලේ දුවා දරුවන් සහ ඥාති හිත මිත්‍රාදීන්. ඒ හැම දිනාටම පින්වත් ඔබටත් සියලු යහපත උදා වේවා කියන ප්‍රාර්ථනාව බෞද්ධ ආරූප වාහිනී අපි සිදු කරනවා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස පස්ස චිත්ත කතං බිම්බං අරූ කායං
රූපං යස්ස නත්ති දුවං තිති සද්ධර්ම ශ්‍රවණය කිරීම සඳහා වැඩම කොට වදාළ නිකවැරටිය බුදුමුත්තාව රාජමහා විහාරස්ථානයේහි පවත්වන ශ්‍රී විශ්වකීර්ති මහපිරිවෙනේ අධ්‍යාපනය ලබන පොඩි හාමුදුරුවන් වහන්සේලාගෙන් අවසරයි අද ධර්මදේශනා පින්කමේ දායකත්වයේ දරන ගාමිණී මුණසිංහ මැතිතුමා ඇතුළු සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්තුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වූ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයේ ඇතුවයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්තුනි අපේ බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහිම අනන්ත අනුකම්පාවෙන් යුක්තව සොයාගෙන අවබෝධ කරගෙන දේශනා කොට වදාළ මේ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් ඉතා ස්වල්ප ප්‍රමාණයක් හෝ යම් කෙනෙක් තවත් බොහෝ දිනකට යහපතක් උදා කරවීමේ පරමාර්ථයේ ඇතුව දේශනා කරවන්නේ නම් ඒ කාරණාව හඳුන්වන්නේ සද්ධර්ම දානමය පින්කම කියලා. මේ ලෝක ධාතුවේ හැම දානයකටම වඩා වැඩියෙන්ම ආනිසංස හම්බ වෙන යම් දානයක් තියෙනවා නම් ඒ මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් වරක් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේත් විමසුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ලබලා දුන්න පිළිතුර තමයි මහරජේ සබ්බ දානං ධම්ම දානං ගිනාති. සියලුම දානයන් දිනනවා මේ තථාගත ශ්‍රී සද්ධර්ම දානය. එහෙමනම් මුණසිංහ මහත්මයා ඇතුළු මේ සත්පුරුෂ පිරිස මේ සිදු කරගනු ලබන්නේ මේ මහානීය වූ සද්ධර්ම දානමය පින්කමයි. සද්ධර්ම ශ්‍රවණය කරන්ද මේ මැදිරි සංකීර්ණයට එකතු වුණ අයත් මේ මොහොතේ සද්ධර්ම ශ්‍රවණය කරන ලංකා වාසී ලෝක වාසී සියලු දෙනාමත් ධර්ම ශ්‍රවණය කිරීම තුළින් රැස් කරගන්නේද අපරිමිත මහා කුසලයක්. යම් කෙනෙක් මේ සසරින් එතර වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ධර්ම ශ්‍රවණය කිරීම එහි අත්‍යවශ්‍ය කාරණාවක් හැටියටයි ධර්මයේ සඳහන් කළේ. මනාව ධර්ම ශ්‍රවණය කරලා ලබා ගන්නා වූ ඒ ධර්මානුකූල අවබෝධය මෙලව ජීවිතයටත් ලොයදාගෙන පරලෝ ජීවිතයත් සුවපත් කරගෙන මේ මහා කුසල ස්කන්ධයෙන් ඊටාම ඉක්මන් භවයක ඊටාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසීම උදෙසාම මේ කුසල් මේ සියලු දෙනාටම පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි අද ධර්මදේශනාවේ මාතෘකාව සඳහා යොදාගත් ගාථා රත්නය මුලින් සිහිපත් කරන්නට යෙදුණා. පස්ස චිත්ත කතං බිම්බං අරූකායන් සමුස්සිතං ආතුරං බහු සංකප්පං යස්ස නත්ති දුවන්තිති. අපේ භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රත්නයේ දේශනා කොට වදාළි සිරිමා කියන නගර සෝබිනියගේ
මරණය සිද්ධ වෙච්ච නිසා. ඒ අරමුණු කරගෙනයි මේ කාරණාව දේශනා කරන්න යෙදෙන්නේ. සිරිම කියලා කියන්නේ නගර සෝබිනිය. අපේ බුදුරජාණන් වහන්සේට වෛද්‍යවරයෙක් හිටියා. සංසාරේ මහා කල්ප ලක්ෂයක් විතර පාරමිතා පුරාගෙන ආවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකට මේ වෛද්‍ය කර්මය කරන්නේ. ඒ ජීවක වෛද්‍යතුමා. සිරිම කියලා කියන්නේ ජීවක වෛද්‍යතුමාගේ නැගණියක්. බොහෝම ලස්සන රූපයක් තිබුණ කෙනෙක්. ඒ රූපයේ පරදන්න වෙනත් රූපයක් තිබුණද කියලා හිතන තරම්. ඒ තරම්ම ලස්සන රූපයක් තිබුණා. සිරිම ජීවත් වුණේ රජගහනුවර. මේ කාලේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ රජගහනුවර. සිරිම විසින් එක දවසක් මේ උත්තරා කියන මහා පුණ්‍යවන්ත තැනැත්තියට සිරිමගෙන් වරදක් සිද්ධ වුණා. උත්තරා කියලා කියන්නේ පුන්නක සිටුවරයාගේ දුව. සුමන සිටුවරයාගේ ස්වාමිදීනි. සුමන සිටුවරයා ටිකක් මිත්‍යා දෘෂ්ටිකයි. උත්තරා දන් දෙන්න බොහෝම කැමතියි. සුමන සිටුවරයාත් එක්ක විවාහ වෙච්ච නිසා උත්තරාට පින්කම් කරගන්න ලැබුණේ. ඒ නිසා උත්තරා සිරිම දවසකට කහවණු දහසක් අය කරනවා. එක රාත්‍රියකට සිරිමට කහවණු 15000ක් ගෙවලා සිරිම ගෙනහිල්ලා දවස් 15කට තමන්ගේ ස්වාමියාගේ බිරිඳ බවට පත් කෙරුවා. මට දවස් 15ක් විවේක දෙන්න මට පින්කම් කරගන්න. සිරිම ස්වාමියාට පාවලා දීලා උත්තරා බොහෝ පින්කම් කරගත්තා. හැබැයි ටික දවසක් යනකොට සිරිමට අමතක වුණා තමන් සුමන සිටුවරයාගේ බිරිඳ නෙමෙයි මේ කුලියටයි ඉන්නේ කියන එක. සුමන සිටුවරයා උත්තරා දිහා බලලා සිනහවක් පෑවා. සිනහ පෑවේ ලෙංගතුකමකට නෙමෙයි, අනේ මේ මෝඩ කාන්තාව මේ මාලිගාවේ මෙච්චර සැප විඳින්න තියෙනකොට දැලි කුණු අලු තවරගෙන දාසියක් වාගේ වැඩ කරනවා කියලා උඩුමහන්තලා විඳලා බලලා සිනහ පෑවා. හැබැයි සිරිම හිතුවේ ඒ දෙන්න අතර අමුතු සම්බන්ධයක් තියෙනවා කියලා. හැබෑවටම ඒ ස්වාමියයි බිරිඳයි. ආන් ඒ හින්දා සිරිමට කේන්ති ගිහිල්ලා උත්තරාගේ ඇඟට උණු තෙල්වක් කරන්න අරගෙන ගියා. උත්තරා බොහෝම මෛත්‍රී සහගතයි. පළවෙනි පාර උණු තෙල්වක් කිරුවා. නමුත් මෛත්‍රී චිත්තයේ බලවත් නිසා පිච්චුනේ නෑ. දෙවනි වතාවත් උණු තෙල් අරගෙන එනකොට උත්තරාගේ සේවිකාව සිරිමට හොඳටම පහර දුන්නා. නමුත් උත්තරා දුවගෙන ගිහිල්ලා සිරිමව බේරගත්තා. සිරිමට එතකොට තමයි තේරුන්නේ මේ වාගේ කාරුණික කෙනෙකුටනේ මම මේ කරදර කරන්න කිව්වේ. සිරිමගෙන් උත්තරාගෙන් සිරිම සමාව ඉල්ලුවා. උත්තරා සඳහන් කළා මගෙන් සමාව අරගෙන වැඩක් නෑ මේකට. මගේ තාත්තගෙන් සමාව ගන්න කියලා. ඒ වෙලාවේ සිරිම කිව්වා මං එහෙනම් සුමන සිටුවරයා පුන්නක සිටුවරයාගෙන් සමාව ගන්නම් කියලා. උත්තරා සඳහන් කළා නෑ, පුන්නක කියන්නේ මගේ හැබෑ තාත්තා නෙමෙයි. පුන්නක කියලා කියන්නේ මගේ පංච උපාදානස්කන්ධේ පෝෂණය කරපු තාත්තා. නමුත් මගේ හැබෑ තාත්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ මගේ සංසාර ගමන නතර කරවන්න කටයුතු කරන කෙනා. උන්වහන්සේ මට මේ ලෝකේ හම්බෙච්ච ඉහළම සත්පුරුෂයාණන් වහන්සේ. උන්වහන්සේගෙන් සමාව ගත්තොත් ඔබට සමාවක් ලැබේ. උත්තරා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරලා දානයක් දෙන වෙලාවක සිරිම අය ගෙදර ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කරුණු පැහැදිලි කරලා තමන්ගෙන් උත්තරාට සිද්ධ වෙච්ච කාරණාව ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, ඔබ වහන්සේගේ කීකරු දියණියට මගෙන් සිද්ධ වුණ අපරාධයක් ස්වාමීනි, ඒකට මට සමාව වෙන්න කියලා බුදුරජාණන් වහන්සේගෙන් සමාව ඉල්ලුවා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ සිරිමට ධර්ම දේශනාවක් කළා. අක්කෝ දේන ජිනේ කෝදං අසාදුං සාදුනා ජිනේ කියන ධම්මපද පාළියේ කෝද වර්ගයේ සඳහන් වෙන මේ ගාථා රත්නයේ දේශනා කළ සිරිමට ධම්ම දේශනාවක් කළා. ආංගේ ධර්ම දේශනාව අහලා සිරිම කියන වෛශ්‍යාව එදා සෝවාන් ආර්ය ශ්‍රාවිකාවක් බවට පත් වුණා. එදා ඉඳලා බොහෝම ශ්‍රද්ධාවෙන් සිරිම දන් දුන්නා. හැමදාම සිරිමගේ ගෙදර භික්ෂූන් වහන්සේලා අට නමකට දම් පූජා කළා. ඒ දාණය මේ විදිහට අඩුපාඩුයි කියලා කියන්න දෙයක් නෑ. පුදුමාකාර විදිහට සැලසුම් සහගතව ඉතා ප්‍රණීත විදිහට සිරිම දන් දුන්නා. ආන් එහෙම දම් පූජා කරමින් සිරිම කටයුතු කරනකොට එක දවසක් සිරිමගේ ගෙදර දානේ වළඳපු භික්ෂූන් වහන්සේ නම
එදා දානි වළඳලා බොහොම දුර ඈත ප්‍රදේශයකට පිටත් වුණා. උන්වහන්සේ ගව් ගානක් දුර වැඩම කරලා විහාරස්ථානයක නතර වෙලා ඒ විහාරස්ථානයේ ලොකු ස්වාමින් වහන්සේලාට වත් පිළිවෙත් කරලා හැන්දෑවේ වත පිරිත් ආදී කියන වෙලාවේ විහාරස්ථානයේ ඉන්න අනික් ස්වාමින් වහන්සේලා මේ ස්වාමින් වහන්සේත් එක්ක කතා බහ කරලා උන්වහන්සේගෙන් ඇහුවා අද දවල්ට කොහෙන්ද ඔබ වහන්සේ දානි වළඳුවේ කියලා. ඒ වෙලාවේ සඳහන් කළා සිරි මගේ ගෙදරින් කියලා. ඒ වෙලාවේ අර ස්වාමින් වහන්සේලා ඇහුවා සිරිම බොහොම ශ්‍රද්ධාවෙන් දන් දෙනවද කියලා. මේ ස්වාමින් වහන්සේ සිරිමගේ දානේ ගැන අර ස්වාමින් වහන්සේලාට විස්තර කළා. සිරිම තරම් ශ්‍රද්ධාවන්ත කාන්තාවක් ඒ රජගහනුවර අපි දැක්කේ නැති තරම් තව. ඒ තරම් සිරිම ශ්‍රද්ධාවන්තයි. සිරිම දන් දෙනකොට කාටවත් ඒ වැඩ පවරන්නෙත් නැහැ. ස්වාමින් වහන්සේලාට දානි පිළිගන්වන්නේ සිරිම. ස්වාමින් වහන්සේලාගේ අනික් අවශ්‍යතා කටයුතු කරන්නේ සිරිම. පැන් පිළිගන්වන්නේ සිරිම. ඉඳුල් භාජන අස්කරන්නේ සෝදන්නේ සිරිම. ස්වාමින් වහන්සේලාට මේ දානි වළඳලා අත්සෝද ගන්න මුඛය පිරිසිදු කරලා බහාලන ජලය දාන මේ ජල බහාලන භාජන අරගෙන ඇවිල්ලා දෙන්නේ සිරිම. මේ ආදි වශයෙන් සිරිම බොහෝම ශ්‍රද්ධාවෙන් මේ සියලුම කුදුමහත් කටයුතු සම්පූර්ණ කරලා දම් පිළිගන්න කොටත් ඉතාම ප්‍රණීත විදිහට පිළිගන්නවා. එක ස්වාමින් වහන්සේ නමකට දෙතුන් නමකට ඇති වෙන්න පිළිගන්නවා. මේ ආදි වශයෙන් සිරිමගේ ගුණ බොහෝම වර්ණනා කළා. මෙහෙම වර්ණනා කරලා සඳහන් කළා සිරිමගේ පින්කම ඒ තරම්ම ලස්සනයි වගේ සිරිමගේ රූපයත් මෙන්න මේ තරම් කියලා කියන්න බැරි තරම්ම ලස්සනයි කියලා. ඒ කාරණාව අහගෙන හිටපු ස්වාමින් වහන්සේ කෙරෙහි නමකට හිතුණා සිරිමගේ ගෙදර දානෙට යන්න ඕනේ කියලා. උන්වහන්සේ ඒකට අවසර ඉල්ලුවා. උන්වහන්සේ ඒකට අවස්ථාව ලැබුණා. උන්වහන්සේ එදා දානෙටත් වැඩියා. දීපාන්දරම පිටත් වෙලා සිරිමගේ ගෙදර දානෙට වැඩියා. හැබැයි කලින් දවසේ දන් දීලා එදා හැන්දෑවේ සිරිම හොඳටම අසනීප වෙලා. එදා දානශාලාවට සිරිම ආවේ නැහැ. අර ස්වාමින් වහන්සේ වැඩි සිරිම බලන්න. දාසියෝ ගිහිල්ලා සිරිමට කිව්වා ස්වාමින් වහන්සේලා වැඩලා ඉන්නවා දානෙට. මට එන්න බෑ මට අමාරුයි. වෙනදා මං දන් දෙන විදිහටම දන් දෙන්න කියලා කිව්වා. අර දාසකාන්තාව බොහෝම ශ්‍රද්ධාවෙන් තමන්ගේ ස්වාමිදීනියගේ අවවාද අනුව ස්වාමින් වහන්සේලාට දන් පිළිගැන්වුවා. දන් පිළිගන්වලා ගිහිල්ලා සිරිමට කිව්වා ඔබ සඳහන් කරපු විදිහටම ස්වාමින් වහන්සේලාට අපි දන් පූජා කළා. සිරිමට ආසාවක් ඇති වුණා දානි බෙදන්න යන්න බැරි වුණා. උන්වහන්සේලාට දම් පිළිගන්නපු හැටි බලන්න යනවා. ඒ නිසා දාසියන්ගේ වාරුවෙන් බොහෝම අමාරුවෙන් මේ වෙලාවේ දානශාලාව ගාවට ඇවිල්ලා ස්වාමින් වහන්සේලාට වන්දනා කළා. හැබැයි අර වෙන දිනව වාගේ බොහොම අලංකාර වස්ත්‍ර වලින් සැරසිලා ආභරණ වලින් සැරසිලා හිටියේ නෑ. එහෙම නැතත් සිරිමයි තාම ලස්සනයි. අර බොහොම උවමනාවෙන් දානෙට ගියපු ස්වාමින් වහන්සේ දීර්ඝ කාලයක් තිස්සේ උන්වහන්සේගේ හිතේ තිබිච්ච සිතුවිල්ලක් එක්ක සිරිම දැක්කට පස්සේ ඉතා දැඩි රාග චිත්තයක් ඇති වුණා. තාංගේ රාග චිත්තේ නිසා උන්වහන්සේට දානේ වළඳන්නත් බැරුව ගියා. උන්වහන්සේ දානි පාත්‍රෙත් අරගෙන හේමම විහාරෙට ගිහිල්ලා දානි පාත්‍රෙ පැත්තක තියලා ඉඳාගත්තා. දවස් ගාණක් දන් වැළඳුවේ නෑ. ස්වාමීන් වහන්සේලා බොහෝ උන්වහන්සේට ඇවටිලි කළා. නමුත් උන්වහන්සේ දානේ වැළඳුවේ නෑ. හැබැයි සිරිම දින කීපයකින් මරණයටපත් වුණා. අපේ බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජුරවන්ට දැනුම් දුන්නා සිරිම සොහනට දාහම මේ සත්තුන්ට කණ්ඩ දෙන්නේ නැතුව ආරක්ෂා කරන්න කියලා. දවස් හතරක් ආරක්ෂා කළා. හතරවෙනි දවසේ බුදුරජාණන් වහන්සේ රජුරවන්ට දන්වලා තිබුණා ගෙවල් දොරවල් වල ඉන්න චූටි ළමයි සහ අසනීප වෙලා එළියට යන්න බැරි අය හැර අනික් සියලු දෙනාටම සොහනට එකතු වෙන්න කියලා. බුදුරජාණන් වහන්සේත් විශාල භික්ෂුන් වහන්සේලා පිරිසක් එක්ක සොහනට වැඩම කළා. වැඩම කරලා සිරිම ඉන්න තැනටම වැඩම කළා. දැන් දවස් හතරක් ගෙවිලා සිරිම ඉදිමිලා නිල් වෙලා නව දොරින් පණුව වැහිනවා. ඕජාව ගලනවා. බුදුරජාණන් වහන්සේ රජුවන්ගෙන් ඇහුව මහරජේ මේ කය කාගේද? රජුගේ ස්වාමීනි මේ ජීවක වෛද්‍යවරයාගේ නැගණිය සිරිමානන් නගරසෝබිනියගේ කය තමයි මේ දාලා තියෙන්නේ. මහරජය සිරිමා ඒ කාලේ කොච්චර මුදලක් අය කළාද?
ස්වාමීනි රාත්‍රියකට කහවනු දහසක්. එහෙනම් නගරේ පුරාම අඬබෙරයක් යවන්නේ. සිරිම අද ලබා ගන්න එන්නේ කවුද කියලා. එහෙමයි ස්වාමීනි. රජිරු අඬබෙරයක් යවුවා. කවුරුවත් සිරිම ලබා ගන්න ආරෙන්නේ. කහවනු 500කට අඬබෙරයක් යවුවා. කහවනු 250කට අඬබෙරයක් යවුවා. මෙහෙම මෙහෙම අඩමස්සකට ඊටත් අඩු මුදලකට සිරිම ගන්න කෙනෙක් ඉන්නවා නම් එන්න කිව්වා. අන්තිමට කිව්වා නිකන් ගන්න ඉන්න කෙනෙක් ඉන්නවා නම් එන්න ඒත් සිරිම දෙනවා කියලා. ඒත් කවුරුවත් ආවේ නැහැ. මේ කාරණාව පදනම් කරගෙන තමයි අපේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ගාථා රත්නය එදා දේශනා කොට වදාළේ. එතන අර සිරිම නිසා අසනීප වෙලා හිටපු ස්වාමීන් වහන්සේත් හිටියා. දින කීපයක්ම උන්වහන්සේ නැගිටියේ නැහැ. උන්වහන්සේගේ ආහාර ටික පාත්‍රය ඇතුළේ පිළිණු වෙලා උන්වහන්සේ පින්නපාතේ වැඩිය ඒ පාත්‍රයේ දින කීපයක් පරිහරණය කරපු නැතිින්ද මලක දාලා. නමුත් සිරිමා මරණයටපත් වෙලා සිරිමා සොහනට දාලා ඉන්නවා. එතෙන්ට භාග්‍යතුන් වහන්සේත් වඩිනවා. ඔබත් වඩිනවද කියලා අහපු වෙලාවේ අහපු ගමන් උන්වහන්සේ නැගිට්ටා. නැගිටලා අර පිරිසත් එක්ක වැඩම කළා. භාග්‍යතුන් වහන්සේ හැබැයි මේ ගාථාව දේශනා කළා. එදා ධර්ම දේශනාවක් කළා රැස් වෙච්ච ඒ සියලුම දෙනාට. පස්ස චිත්ත කතම් බිම්බං. එනිතුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ පස්ස කියලා කී බලන්න. එතකොට චිත්ත කියලා සඳහන් කළේ විසිතුරු ලෙස සරසලා තියෙන මේ කය දිහා බලන්න. එනිතුනි බිම්බ කියලා කිවි සිරුර. එතකොට විසිතුරු ලෙස සරසලා තියෙන මේ සිරුර දිහා බලන්න. පස්ස චිත්ත කතම් බිම්බං. අරූකායන් සමුස්සිතං. එතන සඳහන් කරන අරූකායන් වන සමූහය. අරූකායන් කියලා කියන්නේ මේ කයේ තුවාල ගොඩක් තියෙනවා කියලා. අරූකායන් වන සමූහය. සමුස්සිතං කියලා කිව්වේ 300ක් විතර ඇටකොටු වලින් මේ කය නගා හිටවලා තියෙනවා. ආතුරං බහු සංකප්පං. හැබැයි නිතරම මේ කය ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි. 300ක් විතර ඇටකොටු වලින් නගා හිටවලා තියෙනවා. හැබැයි නිතර කය ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි. බහු සංකප්පං කියලා සඳහන් කළේ ඒකයි. ගොඩාක් විසිතුරුයි කියලා අපි හිතාගෙන හිටියට මේ කය රෝගයන්ට ආකරයක්. රෝග නිද්දං පබංගුන. රෝගය නැමැති කුරුල්ලගේ කූඩුව වගේ මේ කය. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන බලන්න මේ කය දිහා හොඳට. කාලයක් මේක ලස්සනට ඇඳුම් අඳලා ඉතාම විසිතුරු වටිනා ආභරණ පළන්දවල බොහොම ලස්සනට තියලා තිබුණා. ඒ කාලේ මිනිස්සු මේ කයට කොයිතරම් ඇලුම් කරාද, බැඳුනද, ලෙන්ගත් වුණාද. නමුත් අදත් මේ තියෙන ඒ කයම තමා. නමුත් මේ කය මොනතරම් පිළිකුල් සහගතද. ආන් ඒ හින්දා මේ සසරින් එතර වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් තමන්ගේ කය පිළිබඳව හොඳ අවබෝධයක් ලබන්න ඕනේ. පිළිතුරු මාගන්ධිය සූත්‍රයේ අපේ බුදුරජාණන් වහන්සේ මාගන්ධිය කියන බමුණට උදාහරණ කාරණාවක් පැහැදිලි කරනවා. මාගන්ධිය අන්ධේ. තන තන ඇවිදගෙන යනකොට අන්ධයාට අහන්න ලැබෙනවා ලෝකේ තියෙන හොඳම ඇඳුම සුදු ඇඳුම කියලා. මේ ධවල වස්ත්‍රය තමයි ලෝකේ තියෙන පිරිසිදුම වස්ත්‍රය. දැන් අන්ධයා එතන ඉඳලා ධවල වස්ත්‍රයක් හොයාගෙන යනවා. ඉතින් අන්ධයා හැමදාම සුදු රෙදි හොයාගෙන යන හින්දා මිනිස්සෙක් දවසක් අන්ධයාට රෙද්දක් ඔතලා දුන්නා. ඔතලා දුන්නේ මේක තමයි ධවල වස්ත්‍රය කියලා. දැන් අන්ධයා එදා ඉඳලා මේ ඇඳුම බොහොම උවමනාවෙන් පරිස්සම් කරනවා. ළඟ තියාගෙන ඉන්නවා. හැම තැනම යනකොට අරගෙන යනවා. මොකද අනික් ඇඳුම් වලට වඩා විශේෂ සැලකිල්ලක් මේ ඇඳුමට දක්වනවා. මොකද සුදු ඇඳුමනේ ලෝකේ තියෙන හොඳම ඇඳුම. හැබැයි පස්සේ කාලේ අන්ධයාගේ නෑදෑයෝ එකතු වෙලා අන්ධයාගේ ඇස් දෙක පාදනවා. සනීප කරනවා. අන්ධයා සනීප වෙච්ච ගමන්ම ගිහී සුදු ඇඳුම හොයනවා. හැබැයි අන්ධයාගේ රෙදි ගොඩේ අන්ධයා හැම තැනම හෙව්ව අන්ධයාට සුදු ඇඳුමක් හම්බුනේ නැහැ. ඊට පස්සේ එක්කෙනෙක් ගෙනල්ලා දුන්න මෙච්චර කල්ලේ සුදු ඇඳුම කියලා ළඟ හිටියාගෙන හිටියේ මේක. හැබැයි ඒක සුදු ඇඳුමක් නෙමෙයි. අර මිනිස්සයා
රවට්ටලා දීලා තියෙනවා. ආන් මේ වෙලාවේ අන්දය සඳහන් කරනවා මිත්‍රවරුනි, මෙතෙක් කල් මේ රෙදි කෑල්ල සුදු වැඳුමක් කියලා ළඟ තියාගෙන මම රැවටුණා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ ඒ කාරණාව උපමා කළා. මෙතෙක් කල් මේ කය අපි සුභයි සුභයි හොඳයි සැපයි කියලා හිත හිතා මේ කයටත් අපි රැවටුණා. ආන් ඒ නිසා මේ කය පාවිච්චි කරලා අපි මේ ලෝකේ බොහෝ අකුසල් සිද්ධ කරගත්තා. ඒ මේ කයට රැවටිච්ච නිසා කයේ යථා ස්වභාවය දැනගත්තේ නැති නිසා. බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා මේකට මේ බැඳිලා ඇලිලා මගේ කියලා තදින් අල්ලගෙන පවත්වන්න කයක් නෙමෙයි මේක. 300ක් විතර ඇටකෝටු වලින් නගා හිටවලා ඒ ඇටකෝටු මත මස්සලවලා ඇතුලේ කුහරයක් තියෙනවා. ඒ මාංශ සම්පූර්ණයෙන් වහලා හැම නැමැති ඇඳුම අන්දවල තියෙනවා. එහෙම නැත්නම් මස් පේනකොට මීටත් වඩා පිළිකුයි. එතකොට අනික් අයට පේන්නේ මේ මාංශ නැමැති ඇඳුම, හැම නැමැති ඇඳුම තමයි දැන් මේ කෙනෙක් කළු පාටයි, කෙනෙක් තලෙලෙලුයි, තව කෙනෙක් රතු පාටයි. මේ විදිහට පේන්නේ මේ පිටපැත්තට පොරවලා තියෙන හැම ඇතුලේ තියෙන කුහරයක්. ඒ කුහරය ඇතුළටත් තව නොයෙක් දේවල් දාලා තියෙනවා. ආමාශය තියෙනවා, බඩවැල් තියෙනවා, වෙනහලු තියෙනවා, හෘද වස්තු තියෙනවා. මේ නොයෙක් දේවල් ඇතුළේ පුරවලා. ලේ, සෙම, සැරව, මල, මුත්‍ර මේ ඔක්කොම ඇතුළේ පුරවලා තියෙනවා. ආගේ නිසා සඳහන් කළා බිම්බං උච්චතීති ශරීරං කියලා. මේ ශරීරයේ බිම්බං උච්චතීති ශරීරං හැම වෙලාවෙම වමනි කරනවා. මේ කය හැම වෙලාවෙම වමනි කරනවා. දැන් අපිට වමනි කරනවා කියලා කියපු ගමන්ම අපිට මතක් වෙන්නේ මේ කටින් පිට වෙන වමනි පිළිබඳව. නමුත් මෙතන එහෙම නෙමෙයි සඳහන් කරන්නේ. මේ කයේ තියෙන අපද්‍රව්‍ය බැහැර කරන්න දොරවල් 9ක් තියෙනවා. මේ දොරවල් 9ම රෑදවල් දෙකේම විවෘතයි. කිසිසේත්ම වහලා තියන්න බෑ. වැහුවොත් වෙනත් රෝගයකට බලපානවා. එනිසා රෑදවල් දෙකේම මේ දොරවල් විවෘත කරලා තියෙනවා. එතකොට මේ දොරවල් 9න් 7ක්ම පිහිටලා තියෙන්නේ අපි බොහොම ලස්සනයි කියලා කියමු මුහුණ ආශ්‍රය කරගෙන 7ක්ම පිහිටලා. එතකොට හැම වෙලාවෙම වමනේ කරනවා කියලා කිව්වේ මේ දොරවල් වලින් හැම වෙලාවෙම ටික ටික අපද්‍රව්‍ය තමයි එළියට එන්නේ. කන් වලින් එළියට එන දේවල් තව කෙනෙක් දකින්නවට අපි හරි අකමැතියි. දැක්කහම දැකපු කෙනාට පිළිකුල් සහගතයි. ඒ විතරක් නෙමෙයි කණෙන් තමයි ගලාගෙන වැක්කිරෙන්නේ. නමුත් අපි කැමති නෑ අපි ඇඟිල්ලෙන් ස්පර්ශ කරන්නවත් මේ අතල මතට ගන්නවත් අපි අකමැතියි. ඒ නිසා රෙදි කෑල්ලකින් පිහලා දානකොටත් ඇඟිල්ලේ නොගෑවි පිහින්න අපි උත්සාහ කරනවා. ඉතින් එළියටම ආවොත් ඉතාම පිළිකුල් සහගතයි. සමහර වෙලාවට දකින්නවා සමහර අයගේ කණෙන් උතුරලා එළියට යනවා. නමුත් මෙහෙම ඉන්න හැම මොහොතෙම එළියට ගලාගෙන එනවා. නමුත් කයේ තියෙන දැඩි උෂ්ණත්වය නිසා මගදීව ටික එනකොට ටික ටිකම වේලිලා කන් වල ඇතුළේ ඉතුරු වෙනවා. කාලයක් තිස්සේ නමුත් සුද්ධ කළේ නැත්නම් කැක්කුම හැදෙනවා. ඒ නිසා කාලයක් යනකොට සුද්ධ කරලා අයින් කරන්න වෙනවා. ඇහ වමනි කරනවා කියලා කියන්නේ ඇහි මුලට නිරන්තරයෙන් එකතු වෙන අපද්‍රව්‍ය තියෙනවා. තව කෙනෙක් දැක්කම පිළිකුල් හිතෙයි කියලා හැම වෙලාවෙම රෙදි කෑල්ලක් තියාගෙන අපි ටික ටික එක පිහල දානවා. නාසයෙන් ගලන්න ගත්තහම, කටින් වැක්කිරෙන්න ගත්තහම තව කෙනෙකුට බොහොමත් අපිරිකුල් බවක් ඇති වෙනවා. සමහරට ආහාර වාගේ දේවල් පිටපැත්තේ තියෙනකොට හරිම සුවඳයි. ආහාරවල පෙනුම අපේ බඩගින්න වැඩි කරනවා. ආහාරවල සුවඳ ඒත් අපේ බඩගින්න වැඩි කරනවා, කෑම රුචියක් වැඩි කරනවා. බොහෝම ලස්සනයි ආහාර පිඟාන හොඳට බෙදලා තියහම. සමහර තැන්වල ආහාර පිඟාන දැක්කහම අනුභව කරනවට වඩා ලස්සන බලන් හිතෙන තරම් අපූර්වට බෙදලා තියෙනවා. හැබැයි අපූර්ව ආහාර පිඟානෙට මම අත තියාපු ගමන් ඒක පිළිකුල් සහගතයි. මොකද මම අත ගාපු ආහාරයේ වළඳන්න තව කෙනෙක් ඒ තරම් කැමති නෑ. එතකොට අත තිබ්බ පමණින්ම පිළිකුල් වෙනවා. එතකොට ඇනූ පමණින් ඊට වඩා පිළිකුල් වෙනවා. ඔක කටේ තියලා කෙලත් එක මිශ්‍ර කරාම තවත් හොඳටම පිළිකුල් වෙනවා. කෑම මේසෙ උඩ පිරිසක් ඉන්නකොට තමන්ගේ කටේ තියෙන එක මේසෙ උඩ දැම්මොත් තව කෙනෙක් ආයතන ආහාර ගන්න ඉඳීද
එහෙම නැත්නම් අපිට දොස් කියයිද? එහෙම නැත්නම් ගුටි කන්න සිද්ධ වෙයිද? මහා ප්‍රශ්න ගොඩකට මූණ පාන්න සිද්ධ වෙනවා. කටේදි කෙලත් එක්ක කලවම් වෙලා ඒ තරම් අප්‍රසන්න බවටපත් වුණා නම් ආහාර මාර්ගයේ දිගේ සෙමත් එක්කත් එකතු වෙලා ආමාශය දක්වා ගමන් කරපු ආහාර කොයි තරම් අප්‍රසන්න ස්වභාවයකටපත් වෙලා ඇත. නමුත් ඒක පිටපැත්තේ මගේ අත තියලා අපිරිසිදු කරන තුරු මොන තරම් පවිත්‍රව තිබුණාද. එහෙනම් ආමාශයේ ඇතුළේ සෑහෙන වෙලාවක් මේ ආහාර පැහැෙනවා. පින්නදදා පෙහි පෙහි තිබුණා. නැවත අන්ත්‍රෝස්සේ ටික බැහැර කරනවා. අපේ බඩේ තියෙනවා බඩවැල් වර්ග දෙකක්. අපි කියනවා මහ බඩවැල සහ කුඩා බඩවැල කියලා. මේ මහ බඩවැලේ අග කෙරවලේ අඟල් 10ක් විතර දිග ප්‍රමාණය. මේ අවශෝෂණය කරගෙන බැහැර කරන්න තියෙන ආහාර ටික එකතු වෙන තැන. එතන ආහාර පිරුණහම තමයි අපිට බහිශ්‍රාවය කරලා ඒක ඉවත් කරන්න ඕනේ වෙන්නේ. ඉතින් එතෙන්ට රැස් වෙච්චහම එතන තියෙන්නේ අපි එළියට ආවම අසූචි කියලා කියනවා, මල පහ කියලා කියනවා, ඒ දේවල් තමයි එතන එකතු වෙලා තියෙන්නේ. එම්නම් හරියට මේ කය වැසිකිළියක් වගේ. එතකොට එක එක පුද්ගලයාගේ වයසේ ප්‍රමාණයට වැසිකිළියටත් වයසයි. හැබැයි ඒ වැසිකිළියට එච්චර වයසයි කවදාවත් ඒක හොදලා නැහැ. එහෙනම් ඒත් එක්ක කල්පනා කරලා බලහම මේ කයේ අභ්‍යන්තරයේ මොනතරම් පිළිකුල් සහගතද? පිටපැත්තෙන් වහලා තියෙන හැම නිසා ඒ අපද්‍රව්‍ය පේන්නේ නැහැ. අපි මේ කයේ මොනවටද කැමති කියලා අපෙන්ම අහලා බැලුවොත් අපි කැමති එක දෙයක්වත් නැතු වෙනවා. ලේවලට කැමතිත් නැහැ. කවුරු හරි ඔය කයට මං ගොඩාක් කැමතියි කියලා කියපු කෙනෙකුට ලේ ටිකක් දෙන්නම් කියලා කිව්වොත් ඒ බාර ගන්නෙත් නැහැ. හමෙන් කෑල්ලක් ගලවලා දෙන්නම් කිව්වොත් ඒ බාර ගන්නෙත් නැහැ. අවුරුදු 4ක් 5ක් කපලා එකතු කරපු නියපොතු ටික ගෙනත් දෙන්නම් කිව්වොත් ඒක බාරගන්නෙත් නැහැ. මේ අවුරුදු 7 8 10ක් 15ක් 20ක් පීරලා එකතු වෙච්ච කෙස් ගුලිය කොහේ හරි ගහලා තිබිලා ඒක ගෙනහිල්ලා දුන්නොත් ඒක බාරගන්නෙත් නැහැ. ගැලවිච්ච දතක් ගෙනහිල්ලා දුන්නොත් ඒක බාරගන්නෙත් නැහැ. එහෙනම් මේ කයෙන් මොනවද දුන්නොත් බාරගන්නවද? නමුත් මෙහෙම ඉන්නකොට අපි කෙස් ගැන වෙනම වර්ණනා කරනවා. දත්වල පාට ගැන වෙනම වර්ණනා කරනවා. ඇස්වල පෙනුම ගැන තවත් විදිහකට වර්ණනා කරනවා. නමුත් වෙන් කරලා මුදාගෙන අරගෙන ඇවිල්ලා දෙන්නම් කියලා කිව්වොත් කිසිම ආකාරයකින් බාරගන්න සූදානම් බවක් නැහැ. එහෙනම් එතරම් තියෙන්නේ මහා මුලාවක් කියන කාරණාවම අපිට පැහැදිලිව පේනවා. ආන් ඒක මනාව අවබෝධ කරගත්ත පුද්ගලයා, ඒ පුද්ගලයා මේ රාගය කියන ධර්මතාවයේ දිනන්ද හොඳට සූදානම් වෙච්ච පුද්ගලයා, රාගයෙන් නැමති සතුරාට පහර දෙන්න හොඳ සන්නද්ධ යෝධයෙක් බවට පත් වෙච්ච පුද්ගලයෙක්. ආන් ඒ සන්නද්ධ භාවයේ ඇති කරගන්න බැරි වුණොත් අපි අතින් හරියට මේ කය උපයෝගී කරගෙන අකුසල ධර්මයන් රැස් වෙන්න පටන් ගන්නවා. භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කොට වදාළේ හැම වෙලාවෙම තමන් විසින් සිද්ධ නොකළ අකුසල් සිද්ධ වෙන්න ඉඩ දෙන්න මේපා. සිද්ධ වෙලා තියෙන අකුසල් හැම වෙලාවෙම ප්‍රහාණය කරන්න උත්සාහ කරන්න. සිද්ධ නොවිච්ච කුසල් වලට හිස ඔසවන්න දෙන්න මේපා. කරගන්න බැරි වෙච්ච කුසල් වහ වහ කරගන්න සම්පූර්ණ කරගන්න. කරගත්තු කුසල් තව තවත් වඩා වර්ධනය කරගන්න දියුණු කරගන්න. නමුත් කය පාවිච්චි කරගෙන මේ අවබෝධය නැති කෙනෙක් මෙතෙක් කරලා නැති පව් මේ කය නිසා කරගන්නවා. කෙනෙක් සමහරලාට මදුරුවෙක් මරුවා වෙන්න පුළුවන්. කූඹියෙක් මරුවා වෙන්න පුළුවන්. හැබැයි මේ මිනිහා මිනිහෙක් මරලා නැහැ. ඇතෙක්, හරකෙක්, ඌරෙක් මරලා නැහැ. මදුරුවෙක් මරලා තියෙනවා. නමුත් ඌරෙක් මරලා නැහැ. මිනිහෙක් මරලා නැහැ. තාම ඒ අකුසලෙ සිද්ධ කරගෙන නැහැ. නම් අවබෝධයක් නැති කෙනා මේකයි උපයෝගී කරගෙන ඉස්සරහට ඌරෙක් මරන්න පුළුවන්. එහෙනම් මෙතෙක් කර රැස් නොකරපු අකුසලයක් අලුතෙන් රැස් කළා. අම්මා තාත්තා ඇසුරු කරනකොට සමහර වෙලාවට මව්පියන්ට බොහෝම ආදරෙන් හිටියා කාලයක්. තව ටිකක් ලොකු මහත් වෙනකොට මව්පියෝ වචනයක් දෙකක් කියනකොට ඒක ටිකක් සැරට කතා කරනවා. උඩින් කතා කරනවා. එකට එක කියනවා.
එහෙම කාලයක් වෙනවා. හැබැයි තව අම්මට රවල බැලුවේ නෑ. තව ටිකක් ඉස්සරහට යනකොට රවලත් බලනවා. තව ටිකක් ඉස්සරහට යනකොට. හැබැයි දැන් මේ ඔක්කොම කෙරුවා. හැබැයි මේ වගේ පෞසිද්ධ නුනද? මේ වගේ බොහෝ පෞසිද්ධ වුණා. තව ටිකක් ඉස්සරහට යනකොට මෙතෙක් මං අම්මර ගහලා නෑ. හැබැයි සමහර වෙලාවට අම්මර ගහන්නත් පුළුවන් තව ටිකක් ඉස්සරහට යනකොට. කේන්ති ගිහිල්ලා අතේ තියෙන දෙයක් නමුත් පොළොවේ ගහන්නත් පුළුවන්. සමහර වෙලාවට ගිහිල්ලා අම්මගෙන් ගිහ වැදෙන්නත් පුළුවන්. මෙච්චර කල්ුන්නේ නෑ. නමුත් ඉස්සරහට වෙන්න පුළුවන්. එහෙනම් කරලා නැති අකුසල් අමුතුවෙන් රැස් වෙනවා. ඒ මේ අවබෝධය කියන කාරණාව මදි වෙච්ච නිසා. මෞපිය පිළිබඳව කරුණු දක්වනකොට නම් ඒක බොහොම සෙවුම් විදිහටම වාග්ගිතුනහල දේශනා කරලා තියෙනවා. මේ අවබෝධයක් නැති වෙච්ච නිසා අපි රැස් කරගන්න අකුසල්. අපේ ශාසනයේ හිටිය කුජ්ජුත්තරා කියන ශ්‍රාවිකාව. මේ ශ්‍රාවිකාව දීර්ඝ කාලයක් දාසියක්. ඉපවිපන් ආත්ම බොහොමයක දාසියක්. රහත් මෙහෙණින් වහන්සේ නමකින් වැඩ අරගෙන. කාරණාව හරියට තේරුම් ගන්න තිබුණේ කවුද ඇසුරු කරන්නේ කියලා. එන්න රහත් මෙහෙණින් වහන්සේට කිව්වා තමන්ගේ පණාව සහ අනික් උපකරණ තියෙන බෑග් අරන් දෙන්න කියලා. ඉතින් අරන් දුන්නේ නැත්නම් කේන්ති යනවා. කේන්ති ගියොත් නිරේට යනවා. අරන් දුන්නොත් රහත් මෙහෙණින් වහන්සේට වැඩ කියාපු නිසා දාසියක් වෙනවා. අපායට යන කේන්ති ගියොත් අපාය යනවා. අපාය යනවට වඩා දාසියක් වෙන එක හොඳයි කියලා බඩු මල්ල දෙනවා. ඉතින් එතන ඉඳලා ඇයි දාසියක් වෙවි ඉපදුන අපේ ශාසනයට එනකම් ධර්මය අවබෝධ කරන කම. ඊළඟට ඒ කාරණාව සඳහන් කරනවා අම්මගේ තාත්තගේ වැඩ ගන්න කාරණාව ඊට සමාන කාරණාවක් කියලා. අපිට පුළුවන් කාලේ ඒ ඇයිට වැඩක්වත් පවරන්න අපිට බෑ. අවබෝධයක් නැති හින්දා ඒ නිසා එහෙම වෙනවා. මේ කය පිළිබඳව නිරන්තරයෙන් අවබෝධයෙන් යුක්තවම කටයුතු කරන්න. මේ කය මනාව තේරුම් අරගන්න. ඔබේ පින්නතින් මේ කය අපිට හොඳට ලැබිලා තියෙනවා. මේ කය මේ තරම් පිළිකුල් සහගත නමුත් මේ කය මේ තරම් රෝගාබාධයන්ගෙන් පිරීලා තියෙනවා නමුත් මේ කය අපිට නිරෝගීව ලැබිලා තියෙනවා. සමහර අයට ඒ කය ලැබුණත් නිරෝගී බවක් නැහැ. ඇස් පේන්නේ නැහැ. කන් ඇහෙන්නේ නැහැ. කතා කරන්න බෑ. ඇවිදින්න බෑ. එහෙමයි ලෝකෙ ඉපදිලා ඉන්නේ. හැබැයි එහෙමනම් මේ ලැබිච්ච කයට හොඳ ඇස් දෙකක්, හොඳ කන් දෙකක්, කතා කරන්න පුළුවන් බවක්, හොඳට හසුරවන්න පුළුවන් අතපය ලැබෙන්න වෙනම සංසාරي අපි පින් කරලා තිනවා. මේ ඉන්ද්‍රියන් මේ විදිහට ලැබෙන්න හොඳ ප්‍රඥාවක් ලැබෙන්න වෙනම පින් කරලා තිනවා. සමහර අය මිනිස්සයන් අතර මිපදිලා ඉන්නවා. ඒුණාට මන්ද මානසික ස්වභාවයක් තියෙනවා. එහෙනම් අපි සසර පින් කරලා තමයි මේ ඇඟ හම්බුනේ. මේ ඇඟ උපයෝගී කරගෙනම තමයි අපට සසරින් මිදෙන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි මන අවබෝධයක් නොලැබුණොත් මේ ඉන්ද්‍රියන්ට අපෙන් සාධාරණයක් ඉෂ්ට වෙන්නේ. අත කියන ඉන්ද්‍රිය අපි ගැන අත කියන ඉන්ද්‍රිය ගැන කල්පනා කරලා බලුවොත් මේ ඉන්ද්‍රිය පාවිච්චි කරලා අපි කාගේ හරි අතපය කඩනවා. මාට පින් කරලා හම්බ වෙච්ච මේ ඉන්ද්‍රිය. නමුත් මට ඒකට සංසාරේ නොඑක් ආත්ම සිය දහස් ගණන්වල කාලෙකදී අතපය බින්දිනවා වෙන්න පුළුවන්. මේ ඇස් දෙක පාවිච්චි කරලා අපි හරියට පෞසිද්ධ කරගන්නවා. මේ කන් දෙක පාවිච්චි කරලත් අපි ගොඩක් පෞසිද්ධ කරගන්නවා. මේ කට පාවිච්චි කරලා අකුසල් හතරක්ම ප්‍රධාන වශයෙන් සිද්ධ කරගන්නවා. බුරු කියනවා, කේලම් කියනවා, පරුසෝචන කියනවා, හිස් වචන කියනවා. එහෙනම් මට හම්බෙච්ච මේ ඉන්ද්‍රියට මගෙන් සාධාරණයක් ඉෂ්ට වෙලා නැහැ. ආන්ගේ ඉන්ද්‍රියට සාධාරණයක් කරගත්තේ නැති අවබෝධයක් තිබෙන්නේ නැති නිසා. ආන්ගේ නිසා ඒ ඉන්ද්‍රිය පාවිච්චි කරලා මම සුගතියට යන්න පාර හැදුවා නෙමෙයි, දුගතියට යන්නයි පාර හදලා තියෙන්නේ. ඉතින් මේ කය පිළිබඳව එහෙම කල්පනා කරාම පින්නතුනේ දීර්ඝ අවබෝධයක් ජීවිතයට ලබන්න පුළුවන්. හරියටම මේ ජීවිතය පිළිබඳව වාග්යතුන් වහන්සේගේ දේශනාව අධ්‍යයනය කරගන්න පුළුවන් වුණා. ඉතින් මේ සිරිමගේ කය පිළිබඳව එදා මේ කයට ලොල් වෙච්ච අය මැරිලා ගියපු සිරිම නිකන්වත් ගන්න කැමති නැහැ. එහෙනම් මැරුණට පස්සේ ප්‍රාණේ නිරුද්ධ වුණාට පස්සේ මේ කයට කොහොමත් කවුරුවත්ම ප්‍රිය කරන්නේ නැහැ කියන කාරණාව වාග්යතුන් වහන්සේ මෙතනදී පැහැදිලි කරලා ධර්ම දේශනාව කරලා රැස් වෙලා හිටපු විශාල පිරිසකට ඒ ධර්ම අවබෝධය ලැබලා දුන්නා. ආන්ගේ දේශනාව නිමා වෙනකොට සිරිමා පිළිබඳව උපරිම රාග චිත්තයකින් ආහාර පවා වර්ජනය කරලා හිටපු අර ස්වාමින් වහන්සේත් ධර්ම අවබෝධය ලැබුවා. උන්වහන්සේ ඇතුළුව තවත් 84,000ක් දෙනා මේ දේශනාව අවසන් වෙනකොට ධර්ම අවබෝධය ලැබුවා.
තාං ඒ තරම් විශාල පිරිසකට සිරිමා උපයෝගී කරගෙන තමන් පවත්වාගෙන යන මමය කියලා හිතාගෙන ඉන්න මේ කය කොහොමද කියන කාරණාව පැහැදිලි කරලා දීලා භාග්‍යතුන් වහන්සේ එලව මෙලව දෙකම සුවපත්කරන අපූර්ව දේශනාවක් එදා සිදු කරන්ට යෙදුණා. එහෙනම් ඒ ගාථා රත්නය මූලික කරගෙන අපි කරුණු ටිකක් අද ධර්ම දේශනාවේ ඒ වෙනුවෙන් සාකච්ඡා කළා. ධර්ම දේශනාවට යෙදিলা තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා අපි ධර්ම දේශනාව මෙතනින් නිමා කරමු. මේ උතුම් ධර්ම දේශනාව අද දවසේ සිදු කරන්නට මූලිකත්වයේ දරණ ගාමිණී මුණසිංහ මහත්මයා සහ එම මහත්මිය උතුම් අරමුණු කීපයක් සිහිපත් කරනවා. බොහෝම කල්යාණ මිත්‍රත්වයෙන් අපිටත් ආශිර්වාද කරනවා. මෙම ධර්ම දේශනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේට සතවර්ෂාධික කාලයක් මෙවැනි ආගමික සේවාවන් සිදු කිරීමට ශක්තිය, ධෛර්යය, නිරෝගී බව ලැබේවා. උන්වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් සැප සහිත ප්‍රතිපදාවෙන් අමා මහ නිවන් සුවයම ලබා ගනිත්වා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම මාගේ දයාබරණීය දෙමව්පියන්ටත් ඒ විදිහටම ආශිර්වාද කරලා නිර්වාණ අවබෝධය ලබා ගැනීම සඳහා මේ කුසල ධර්මයන් හේතු වේවා කියලා ආශිර්වාද කරනවා. බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ හිටපු සභාපති අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේ ඇතුළු පිරිසිදු බුදු මග ලොවට කියා දුන් අපවත් වී වදාළ සියලුම ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට මේ රැස් කරගත්තා වූ සද්ධර්ම දානානිසංසය පාරමිතාවක් වේවා. උන්වහන්සේලා ප්‍රාර්ථනා කළ බෝධියකින් ඉතාම ඉක්මන් භවයන්හිදීම නිර්වාණ ප්‍රතිපදාව උදාපත් කරගනිත්වා කියලා ආශිර්වාද කරනවා. මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා වැඩම කොට වදාළ නිකවැරටිය බුදුමුත්තාව ශ්‍රී විශ්වකීර්ති මහපිරිවෙනේ අධ්‍යාපනය ලබන පොඩි ස්වාමීන් වහන්සේලා පස් නමටම මේ උතුම් වූ ධර්ම දානමය කුසලයේ අනුමෝදන් වේවා. උන්වහන්සේලා තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. නිර්මල තථාගත ධර්මයේ ලෝකයට දානය කරන්න උන්වහන්සේලාට භාග්‍යතුන් වහන්සේගේ කරුණාවෙන් තව තවත් ශක්තිය, ධෛර්යය, වාග්ය වඩ වඩාත් වඩා වර්ධනය වේවා කියලා ආශිර්වාද කරනවා. ධර්ම දේශනා පින්කම සංවිධානය කළ ගාමිණී මුණසිංහ මහත්මයාගේ මව්පස, පියපස, දෙපාර්ශ්වයේම මියගිය සියලු ඥාති මිත්‍රාදීන්ටත් එතුමාගේ දයාබරණීය ස්වාමි දියණිය වන සීලවතී මහත්මියගේ නමින් නිදනක් ප්‍රාප්තියට පත් වුණ මව්පස, පියපස දෙපාර්ශ්වයේ සියලුම ඥාති මිත්‍රාදීන්ටත් මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. ඒ සියලු දෙනාටම ඊටාම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවෙන්ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සුජීවත්ව සිටින දෙපාර්ශ්වයේම වැඩිහිටියන්ට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය උදාපත් වේවා. දයාබරණීය පියාණන් ඇතුළු සියලුම ඥාති මිත්‍රාදීන්ට රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේම උදාපත් වේවා. 2019 වර්ෂයේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින ඉසුරි නුවන්තිකා දියණියගේ දියණියට සහ ඉෂාන් පුතණුවන්ට තුනුරුවන්ගේ උතුම් ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදාපත් වේවා. කල්‍යාණ මිත්‍රයන්ම මුණගැහිවා පාප මිත්‍රයන් ජීවිතෙන් දුරින්ම දුර වේවා. මෙලව සුවපත් කරගන්න ශක්තිය ලැබේවා. කල්‍යාණ මිත්‍රයන්ගේ කාරුණික අවවාද අනුශාසනා නිරන්තරයෙන් ගරු කරගෙන මෙලව ජීවිතය යහපත් කරගෙන පරලෝ සුගතිගාමී කරගෙන යහපත් සත්පුරුෂයන් හැටියට තව බොහෝ දෙනෙකුට යහපතක් සිදු කරවමින්ම තමන්ගේ ජීවිතය යහපත් කරගෙන සසරින් එතර කරවා ගන්න ඒ ඇයටත් ශක්තිය, ධෛර්යය, වාග්ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරන ගමන් ඒ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටත් දියුණුවෙන් දියුණුවටපත් කර ගැනීමටත් මේ මහා කුසලයේ පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදාපත් වේවා. සද්ධර්ම ශ්‍රවණය කළ ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාටමත් මේ පින්නතුන්ටත් ඊතාම ඉක්මන් භවයක ඊතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්නේ මේ මහා කුසලයේ පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සාතු සාතු සාතු. සද්ධර්ම පිපාසයෙන් පෙළෙන අපගේ පිපාසය නිවා සංසිඳුවාලුණු පිණිස ගතවුණු හෝරාව සැබවින්ම හේතුවක් වුණා. පුණ්‍යවන්ත දේශකයන්න් වහන්සේ ඉතාමත්ම හරවත් වූ දහම් කාරණාවක් ඔස්සේ සද්ධර්මානුශාසනාවෙන් ලෝකයාටම ආමන්ත්‍රණය කොට වදාළා. පූජනීය කෝරළයාගම සරණතිස්ස පින්වත් ගරු කටයුතු දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. උන්වහන්සේ මේ සිදු කරන ධර්ම දේශනාවල කුසල ආංශස බලයෙන් ඉක්මන් භවයකදී උන්වහන්සේට අමා මහ නිවනින් සැනසෙන්නට මේ සියලුම කුසල කර්මයන් ශක්තියක්ම වේවායි අපි සවම දෙයත් නලලේ බැඳ සාදු නාදනම්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. එසේනම් සද්ධර්මානුශාසනාව තුළින් බෞද්ධ රූප වාහිනිය අපි සමු ගන්නවා. පින්වත් ඔබ හැමෝටම සියලු යහපත උදා වේවා.